සුබදවසක් මම සුගත් ප්‍රනාන්දු අද දවසේ වීඩියෝ එකේ මාතෘකාව වචනෙට කොපමණ බලයක් තියෙනවද කියන එක ගැන අපි ශරීරේ පිටලා තියෙන අන්තිම පුංචිම අවයවයක් වන මේ දිව නිසා අපිට අපේ ජීවිතේ සාර්ථක කරගන්න ඉස්සරහට යන්නටත් පුළුවන් අපි ජීවිතේ කාලකන්ණි කරගෙන විනාශ කරගන්නටත් පුළුවන් මේ කතාව බොහොම සරල කරගන්න පැහැදිලි කරගන්න මම ඔබට පුංචි කතාවක් කියන්නම් එක්තරා නගරයක යාචකෙක් හිටියා මේ යාචකයා ළඟ ලියාගෙන හිටියා බෝඩ් එකක් මෙතනින් යන්නේ නැය එයාට මුදල් කීයක් හරි විසි කරගෙන ගියා එතනින් යන්නට ආව එක්තරා නෝනා කෙනෙක් මේ නෝනා අතර වෙලා එයා ළඟ තිබිච්ච බෝඩ් එක අතට අරගෙන එයා මොනවා හරි බෝඩ් එකේ ලිව්වා මේ අවස්ථාවේදී අර යාචකයා එයාගේ සපත්තු දෙක අල්ලලා බැලුවා පහුවදා උදා වෙනවා මේ නෝනා එනවා නැවත මේ යාචකයා ළඟින් යනවා එයා නතර වුණා එයාට තේරුණා වෙනසකට වැඩිය ලොකු වෙනසක් මුදල් ගොඩාක් තියෙනවා එයාට හිනා ගියා අර යාචකයා නැවතත් එයාගේ සපත්තු දෙක අල්ලලා බැලුවා එයාට ටග් ගාලා තේරුණා මේ ඇවිල්ලා ඉන්නේ අර බෝඩ් එකේ මොනවා හරි ලියලා වෙනසක් ඇති කරපු නෝනා කියලා එයා හැව්වා මොනවද ඔයා මට ලිව්වේ ඒ නෝනා හිනා වෙලා කිව්වා මම වචනේ වෙනස් කෙරුවා මොනවද මේ බෝඩ් එකේ ලියලා තිබුණේ බෝඩ් එකේ ලියලා තිබුණා මම අන්ධයි කියලා මේ නෝනා ලියපු වචනේ තමයි අද දවස ලස්සනයි නමුත් මට ඒක දකින්න බෑයි කියලා ඉතින් මෙන්න මේ ආකාරයට අපේ ජීවිතෙත් අපිට වෙනස් කරගන්නට පුළුවන් බොහොම සරලව නමුත් මේකට බාධාවක් වෙනවා මේකට ප්‍රශ්නයක් වෙනවා තවත් කෙනෙක් අපිට කියන වචන නිසා මොනවද මේ වචන ඔබ කාලකන්ණියේ ඔබට ඉගෙන ගන්න බෑ මෙන්න මේ විදිහට කියනවා අපේ දෙමව්පිය අපේ ගුරුවරු මෙහෙම කිව්වම මොකද වෙන්නේ ඇත්තටම මේ වචනේ පිළිගන්න මේ වචනේ බාර ගන්න ළමයි කාලකන්ණි වෙලා යනවා සමහර විට තාත්තට වෙලාවක් නැහැ තමුන්ගේ දරුවට අහුම්කන් දෙන්න. තමුන්ගේ දරුවා කියන දේ අහගෙන ඉන්න වෙලාවක් නැහැ. අන්න එහෙම වෙනකොට ඒ දරුවෝ තමයි මත්පැනට ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙන්නේ. ඒ පාර තෝරගන්නේ. ඊට පස්සේ මේක දැනගත්තයින් පස්සේ මොකද කරන්නේ? කලින් බලපු නැති ඒ තාත්තා මේ ළමයට තරවටු කරනවා, ගහනවා, බනිනවා. ඔබ කාලකන්ණි බෝ හදන්න බෑ ඔය වගේ තව 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 වචන වලින් මේ ළමයා වටනවා මෙහෙම කෙරුවයින් පස්සේ ඒ ළමයාගේ ජීවිතේ නැති වෙලා යනවා මේ තාත්තට වෙලාවක් තිබ්බේ නැහැ තමුන්ගේ දරුවට අහුම්කන් දෙන්න තමුන්ගේ දරුවට එක වචනයක් කියන්න අන්තිමේට ජීවිතේ නැති වෙනවා හැබැයි මෙහෙම කියන වචනයක් අහගෙන ඉඳලා ඒ වචනෙන් මොටිවේට් වෙලා ඒ වචනෙන් තමුන්ගේ ජීවිතය සාර්ථක කරගෙන තමුන්ගේ බ්‍රේන් එක හදාගත්තා ලෝකේ ඕන තරම් ඉන්නවා. එහෙම කෙනෙක් තමයි ජිම් ක්වික් කියන ඒ මොටිවේෂනල් ස්පීකර්. එයා බොහොම ප්‍රසිද්ධ වෙලා තියෙනවා දැන්. එයාට පන්තියේදී ටීචර් කියනවා බ්‍රේන් එක වැඩ කරන්නේ නැහැ කියලා. බ්‍රේන් එක මැරිලා කියලා. මේ කියපු කියමන අහගෙන මේ වචනේ අහගෙන ඇවිල්ලා මෙයා එදා දවස තුල හොඳටම අඬලා වැටිලා ඉඳලා. හැබැයි පහුවදා එයාට හම්බෙන පොතක් කියවලා එයා ජීවිතේ සාර්ථක කරගන්නවා. එයාට පුළුවන් හෝල් එකේ ඉන්න 30-40 දෙනෙක් කියන නම්බර්ස් උඩ ඉඳලා යට ඉඳලා උඩට නැවත කියන්නත් ඒ නම්බර්ස් මේ ඒ අනුපිළිවෙලටම උඩ ඉඳලා ආයෙ පල්ලෙහාට කියන්න මතකෙ තියාගෙන. ඉතින් මෙතන මොකක්ද සිද්ධ වුනේ? එදා තාත්තා බැනපු දරුවා කාලකන්ණියෙක් වෙලා ඩ්‍රග්ස් වලට බුරුදු වෙලා ජීවිතේ විනාශ වෙලා මැරිලා යනකොට
මේ තව කෙනෙක් ඒ වචනේ ආයුධයක් කරගෙන තමුන්ගේ ජීවිතය සාර්ථක කරගන්නවා. ඉතින් එහෙමනම් ඔබට කවුද කියලා තියන්නේ ඔය වගේ ඔබට කවුරු හරි කිව්වද ඔබට කවුරු හරි කියනවා නම් ඔබ ඒ වචනේ ඔබ නගින පාඩිපෙළේ ඒක ගඩොලක් කරගන්න. අන්නේ විට ඔබට පුළුවන් ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න ඒ අයට පෙන්වන්න ඔබ කවුද කියලා. මොකද අපිට ලෝකයා හොඳ කියන්නේ නැහැ. අපි වටණ්ඩ හදන්නේ. අපි මොනවද අලුතෙන් දෙයක් කරන්න යන්නේ කරන්න යන දෙයට ප්‍රහාර එල්ල කරනවා. අන්න ඒක ප්‍රයෝජනෙට ගන්න. එතකොට ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. මේ කතා කරන මම ඔන්න ඔය කඩේම පසු කරා. ඒ පසු කරපු නිසා ඒ අභියෝග ඒ විවේචන හැම දෙයක්ම මම ආයුධයක් කරගත්තු නිසා මම අද මේ ඉන්න තත්ත්වය තුල ඉන්නවා. එහෙමනම් අපගේ ජීවිතේ කොතනද අපට ප්‍රහාරයක් කියන්නේ වචනකින් ඒක ආයුධයක් කරගන්න එකින් වැටෙන්නට එපා. ඒ වගේම තමයි ඔබට උදා වෙන හැම උදෑසනකම ඔබට කවුරුත් හොඳයි කියන්න හොඳයි කියනකම් ඉන්න එපා. ඒ ජීවිතය සාර්ථක කරගන්න එදා දවසේ ඔබට පුළුවන් තනියම ඔබව මොටිවේට් කරගන්න. උදෑසන ඔබ අවදි වුණාම පොඩි වචන කීපයක් කියන්න ඇප්‍රිමේෂන් එකක් විදියට ඔබට පුළුවන්. මොනවද මේ වචන ඔබට පුළුවන් ඔබ දිනනවා මම සාර්ථකයි මම ජයග්‍රහණය කරනවා අද දවස සුබයි මේ වගේ වචන. මොකද සිතුවිල්ලකට වැඩිය වචනයක් දහ ගුණයක් බලවත්. එහෙමනම් උදා වෙන හැම දවසෙම වචන පාවිච්චි කරලා ඔබව මොටිවේට් කරගන්න. ඔබට එල්ල වෙන වචන ඔබට නගින්න තියෙන පඩිපෙලේ ගඩොලක් කරගන්න. එහෙමනම් අද දවසට සමුගන්නම් ඔබට බොහොම ස්තුතියි. සුබ දවසක්.